ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අදත් අපි සංයුක්ත ගණිතයේ සංකීර්ණ සංඛ්‍යා ඒකකය තුලින් හමු වෙනවා ඔබට මතක ඇති අපි අවසාන වශයෙන් කරමින් සිටියේ සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය පිළිබඳවයි අද අපි තවදුරටත් සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය පිළිබඳව සාකච්ඡා කරනවා සිද්ධාන්ත වශයෙන් ගත්තොත් අපිට තව ඉතිරුව ඇත්තේ සාකච්ඡා කිරීමට සංකීර්ණ සංඛ්‍යාවල ගුණිතය ද්‍රවකාකාරයෙන් ප්‍රකාශ කිරීම ඒ වගේම ගුණිතය ආගන් සටහනක දැක්වීම සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය ද්‍රවකාකාරයෙන් ප්‍රකාශ කිරීම එය ආගන් සටහනක දැක්වීම ඒ වගේම දමුවාව ප්‍රමේය ඒ වගේම තමයි අවසාන වශයෙන් ආගන් සටහන මත ලක්ෂයක පත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපි පසුගිය ප්‍රශ්න පත්‍රවල සංකීර්ණ සංඛ්‍යාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි මුලින්ම යලිත් මතක් කරගමු සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවකාකාරය සම්බන්ධයෙන් ඔබ දන්නවා මූල ලක්ෂ්‍ය නොවන සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තාම ඒක x ධන i y නම් කාටිසිය ආකාරය ඒක අපිට ද්‍රවකාකාරයෙන් නිරූපණය කරන්න පුළුවන් r cos theta ධන i sin theta. එහි අර r විදිහට සලකන්නේ මාපාංක ඉෂෙඩ් කියන එක නැත්නම් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයයි ඒක ජ්‍යාමිතිකව ගත්තොත් අර ඉෂෙඩ්ට අදාළ සංකීර්ණ සංඛ්‍යාවට මූල ලක්ෂයේ සිට ඇති දුර r මගින් නිරූපණය වෙනවා. එතකොට r හැම වෙලාවෙම ධන තාත්තික සංඛ්‍යාවක්. ඒ වගේම තමයි අපිට අර cos theta ධන i sin theta වන පරිදි තීටා කෝණයක් හොයන්න පුළුවන් ඒ තීටා කෝණයට අපි විස්තරය කියලා කියනවා ඒක අර සිම්පල් ARG ෂෙඩ් කියලා අපි කියනවා ඒ විස්තරය කියන එක සාධාරණ වශයෙන් ගත්තාම ඒක අර අංශක 360ට වැඩි නැත්නම් ඕනෑම කෝණයක් ගන්න පුළුවන් අපි මේ සම්බන්ධයෙන් කලින් කතා කරා ඒක අර කැපිටල් ARG දාපුවාම අපි ඒක අර 360ක රවුම ඇතුළට සීමා කරනවා ඒ කියන්නේ එක්කෝ අපි අපි ප්‍රධාන වශයෙන් ගන්න ඍණ 180ක් ධන 180ක් 180 ඇතුළත් එහෙම නැත්නම් ඍණ 5 ධන 5 අතර කියලා ගන්නවා එහෙම නැත්නම් තවත් ආකාරයකට පුළුවන් ඒක බිංදුව සහ 2යි 5 අතර කියලා සමහර විට අපි සමහර අය ඒක සටහන් කර ගන්නවා හොඳයි අපි දැන් බලමු මේ අපිට දැන් ද්‍රවකාකාරය නැවත මතක් කර ගැනීමක් කරා සංකීර්ණ සංඛ්‍යාවක මේ සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ද්‍රවකාකාරය ඇසුරෙන් සංකීර්ණ සංඛ්‍යාවල ගුණිතය කෙසේ වේදයි බලමු මේ දෙන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන් අපි ඕනෑම බිංදුවට අසමාන සංකීර්ණ සංඛ්‍යාවක් අපිට පුළුවන් ද්‍රවකාකාරය අනුව ෂෙඩ් සමානයි r cos θ ධන i sin θ ආකාරයෙන් ප්‍රකාශ කරන්න. එතකොට මෙතන අපි ෂෙඩ් w කියන සංකීර්ණ සංඛ්‍යා දෙක ඔයගලන්ට පේනවා r cos α ධන i sin α ෂෙඩ් කියලා කියන්නේ ඒ කියන්නේ r වැඩි කිරීම cos α ධන i sin α w සමානයි අපි ගන්නවා r ඩෑෂ් වැඩි කිරීම cos beta ධන i sin beta විදිහට ගත්තොත් ඉෂෙඩ් w කියන එක මේ සුළු කිරීම ඔබට හොඳින්ම හුරු පුරුදුයි අවසානයේ ඉෂෙඩ් w සමානයි වෙනවා r r dash cos alpha ධන beta i sin alpha ධන beta වෙනවා මොකද මෙතන ඔයගලන්ට පේනවා cos ඉෂෙඩ් w වැඩි කරාම අර i sin ඉෂෙඩ් කියන්නේ cos alpha ධන i sin alpha නම් w කියන්නේ ඉෂෙඩ් කියන්නේ r cos alpha ධන i sin alpha w කියන්නේ r dash cos beta ධන i sin beta නම්
W කියන එකේදී R R' ඒවා තාත්වික ධන තාත්වික සංඛ්‍යා ඒ දෙක වෙනම වැඩි වෙනවා අමතරව cos alpha ධන I sin alpha වැඩි වුණාම cos beta ධන I sin beta වලින් ඔබට පේනවා අපිට ලැබෙනවා තාත්වික කොටස වශයෙන් cos alpha cos beta ඍණ sin alpha sin beta අතාත්වික කොටස වශයෙන් ලැබෙනවා cos alpha sin beta ධන sin alpha cos beta හැබැයි මේක අපි ත්‍රිකෝණමිතියෙන් දන්නවා අර තාත්වික කොටස එන්නේ cos alpha ධන beta අතාත්වික කොටස එන්නේ sin alpha ධන beta එතකොට මේකෙන් පැහැදිලිවම එනවා ෂෙඩ් W වල මාපාංකය මාපාංක ෂෙඩ් මාපාංක W ඒ වගේම අර විස්තරය ෂෙඩ් W වල සමානයි ෂෙඩ් වල විස්තරය මොකද ෂෙඩ් වල විස්තරය ආල්ෆා W වල විස්තරය බීටා එතකොට අර ගුණිතේ විස්තරය එන්නේ සමාන වෙනවා ඒව විස්තර වල වෙන වෙනම එකතුවට දැන් අපි බලමු මේ ගුණිතය කොහොමද ආගන් සටහනක නිරූපණය කරන්නේ කොහොමද ද්‍රවක ඛණ්ඩාංක ඇසුරේ කියලා. මීට පෙර ඔබට මතක ඇති අපි ද්‍රවක ඛණ්ඩාංක නැතුව ගුණිතය නිරූපණය කළා. අපි ඇත්තටම මෙතෙන්දි පෙන්නුවා අර කෝණත් එක්ක ඒක එක සංකීර්ණ සංඛ්‍යා x අක්ෂය ධන දිශාව සමග සාධන කෝණත් එක්ක විශේෂ සමත මිමිතික භාවයක් දක්වුවා. ඒ නිසා තමයි අපි ද්‍රවක ඛණ්ඩාංක සංකීර්ණ සංඛ්‍යා අධ්‍යයනයේදී වැදගත් බව අපිට දක ගන්නට ලැබුණේ. අපි දැන් බලමු තවදුරටත් ආගන් සටහනක් මගින් කොහොමද මේ ගුණිතය දක්වන්නේ කියලා. ඔව්. සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයේ ආගන් සටහන ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන්. මෙතෙන්දී අපි සලකනවා මේ O shed W කියන්නේ ඕ මෙතන ෂෙඩ් අපි P කියන නම් කරලා තියෙන අතර මෙතන W කියන එකට සංකීර්ණ සංඛ්‍යාවට අදාළ ලක්ෂ තුන. දැන් මේ තුන ඒකරේ කියන වෙන අවස්ථාව තමයි මේ ගන්නෙ. එතකොට මේවා අපි මේ තියෙන්නේ ද්‍රවක ආකාර ෂෙඩ් R ෂෙඩ් වල ද්‍රවක ආකාරය W වල ද්‍රවක ආකාරය. දැන් ඔගලන්ට පේනවා ඇති මේ මේකේ අපි බීටා කියන විස්තරය විහිම සලකලා තියෙනවා. ඇත්තටම මෙතෙන්දී අපි මේකෙදි W වල විස්තරය බීටා ෂෙඩ් වල විස්තරය ඇල්ෆා. දැන් මෙන්න මේ නිර්මාණය කරන්න තාත්තික අක්ෂයේ සිට වාමාවර්තව ඇල්ෆා ධන ඇත්තටම තාක්ෂික අක්ෂයේ ධන දිශාවේ සිට අපිට කියන්න පුළුවන් තාක්ෂික අක්ෂයේ ධන දිශාවේ සිට වාමාවර්තව ඇල්ෆා ධන බීටා කෝණයක් සහිතව රේඛාවක් අඳින්න. මේ තියෙන්නේ එතකොට කොහොමද කරන්න ඕනේ අපි මෙතන දැන් කොහොමද බීටා තියෙනවා W ට. එහෙනම් එතන ඉඳන් තව ඇල්ෆා ගත්තාම හරි. දැන් බලන්න මේ ඕල් මෙන්න මේක මොකද්ද? මෙන්න මේ කෝණය මේ. ඔයගොල්ලෝ පේනවා මේ දෙකම එකතු වුණාම එන්නේ ඇල්ෆා ධන බීටා. මොකද මෙතෙන්ට බීටා තියෙනවා මෙතෙන්ට ඇල්ෆා තියෙනවා. එතකොට මේ OL රේඛාව තාත්තික අක්ෂයේ ධන දිශාව සමග ඇල්ෆා ධන බීටා කෝණයක් සාදනවා. එතකොට OL රේඛාව මේ විදිහට අපි නිර්මාණය කරගත්තා. හරි දැන් අපි මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යමු මේ ස්ටෙප් එකට. දැන් කරන්න මෙන්න මෙහෙම ෂෙඩ් W ලකුණු කර දැන් අපි මේ ඇත්තටම ෂෙඩ් W මේ දැනටමත් අපි මෙතන තියෙනවා OPA ත්‍රිකෝණය නිර්මාණය කරන්න. දැන් තියෙන්නේ මේ OPA ත්‍රිකෝණය නිර්මාණය වෙලා තියෙනවා. මේකේ OPA ත්‍රිකෝණයේ OA එක නැත්තම් මේ A කියන ලක්ෂ්‍ය හරියටම මේ තාත්තික අක්ෂයේ එක කියන තැන තමයි ලකුණු කරන්නේ. දැන් OQR කෝණය OQR කෝණය OAP කෝණයට සමාන වෙන විදිහට OAP කියන්නේ මෙන්න මේ කෝණය.
මෙන්න මේ කෝණයට සමාන වෙන විදිහට මෙන්න මේ කෝණය අඳින්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපි OQ වල ඉඳන් මෙච්චර කෝණෙකින් මීට සමාන කෝණයක් නිර්මාණය කරලා ඒ නිර්මාණය කරාම මොකද වෙන්නේ? ඒ R කියන ලක්ෂ්‍ය අපිට පුළුවන් OL වල ලකුණු කරන්න. දැන් මේ ත්‍රිකෝණ දෙක සලකන්න. OAP ත්‍රිකෝණයයි OQR ත්‍රිකෝණයයි සලකන්න. ඔයගලන්ට පේනවද මේ ත්‍රිකෝණ දෙක සම රූපී කියලා? ඇත්තටම සම කෝණී නම් සම රූපී වෙනවා. ඇත්තටම ඒක සම කෝණී වෙනවා. මොකද මේ කෝණය ඇල්ෆා, මේකෙත් මේ ත්‍රිකෝණෙත් මේ කෝණය ඇල්ෆා. ඒ වගේම අපි නිර්මාණය කළ ආකාරය අනුව මේ කෝණය සමානයි මේ කෝණයට. ඒ කියන්නේ OQR කෝණය සමානයි OAP කෝණයට. එතකොට අපි දන්නවා ත්‍රිකෝණික කෝණ දෙකක් එකිනෙකට සමාන වෙච්ච ගමන් ඉතුරු කෝණෙත් සමාන වෙනවා. ත්‍රිකෝණ එක කෝණ තුන එකතු 180 නිසා. එතකොට මේකත් මේ කෝණයට සමානයි, මේ දෙක සමකෝණී, ඒ කියන්නේ සමරූපී. සමරූපී ත්‍රිකෝණ නිසා අපිට කියන්න පුළුවන් මේ අදාළ පාද සමානුපාතිකයි. එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් OQ සමා වෙන්න අපි OP කියන එක ගත්තොත් OP බෙදීම OA සමාන වෙන්න ඕනි OR බෙදීම OQ. දැන් මේකෙන් කියවෙනවා මොකද්ද? OR සමානයි OP බෙදීම OA වාරයක් OQ. දැන් මෙතෙන්දී OP කියලා කියන්නේ මොකද්ද? OP කියලා කියන්නේ R, එහෙම නැත්නම් මාපාංක ඉෂෙට්. මේ කියන්නේ මාපාංක ඉෂෙට්. හැබැයි OA කියන්නේ මොකද්ද? එකයි. ඒක නිසා අපිට ඒක ඕනම් එහෙම ලියන්න පුළුවන්. OQ කියලා කියන්නේ R dash, එහෙම නැත්නම් මාපාංක W. දැන් ඒ ඔයගලන්ට පේනව නේද මේ OR සමානයි මාපාංක W මාපාංක ෂෙඩ් වෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? එහෙනම් මේ R ලක්ෂය හරියටම මොකද අපි දන්නවා අපි ආල්ෆා දන බීටා කෝණයක් එන්න ඕනි. එතකොට ආල්ෆා දන බීටා තමයි මේ රේඛාව වෙනවා. ඒ වගේම අර දුර වෙන්න ඕනි මේ එක එකක් සංකීර්ණ සංඛ්‍යාවල මාපාංක වල ගුණිතයට. හැබැයි දැන් OR හරියටම ඒ ගුණිතයට සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ R කියන ලක්ෂය මොකක්ද ඇත්තටම? ඒක සමානයි අර සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතයට. W ෂෙඩ් නැත්නම් ෂෙඩ් W කියන ලක්ෂය තමයි මේ නිරූපණය වෙලා තියෙන්නේ. හරි. ඒකෙන් ඔයගලන්ට පේනවා අපි ජ්‍යාමිතිකව හරියටම නිර්මාණය කළා. ඒ කියන්නේ අපි VGO පාවිච්චි කරලා සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය, විශේෂයෙන් මේ දෙක ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන් අපි ඒ ගුණිතය හොයලා ඒ අනුව ජ්‍යාමිතිකව නිර්මාණය කරා මේ W ට සහ ඉෂෙට්ට අනුරූප ලක්ෂ දෙක දන්නවනම් සංකීර්ණ සංඛ්‍යා අපිට W ඉෂෙට් කියන සංකීර්ණ සංඛ්‍යාව කොතෙන්ටද එන්න ඕනි කියන එක ජ්‍යාමිතිකව නිර්මාණය කළා. ඔව්, අපි මුලින් කතා කරා අපි ඒ ජ්‍යාමිතිකව නිර්මාණය කළේ OZW ඒකරේඛීය නොවන අවස්ථාවේ. මෙන්න දැන් ඕගොල්ලන්ට තියෙනවා ක්‍රියාකාරකමක් OZW ඒකරේඛීය වන අවස්ථාවේ ආගන් සටහන නිර්මාණය කරන්න. ඔව්, අපි දැන් බලමු ඒ ඉහත අපි බැලුවේ සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන්. දැන් බලමු සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය කොහොමද ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන් හොයන්නේ කියලා. ආයිමත් අපි බිංදුවට අසමාන, ශූන්‍යට අසමාන සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගම්මු. විශේෂ R cos alpha දන I sin alpha, W කියන්නේ R dash cos beta දන I sin beta කියන එක. මේකෙදි එතකොට ඉෂෙඩ් W ඍණ එක කියන එක නැත්තම් අර අපි කියනවා
ඉෂෙඩ් වැඩි කරනවා W වල ගුණන ප්‍රතිලෝමයෙන්. තව විදිහකට අපිට ඔක නිරූපණය කරනවා. අර ඉෂෙඩ් බෙදීම W කියලත් අපි නිරූපණය කරනවා. ඔව්. එතකොට මේක අපිට එන්නේ RR ඩෑෂ්. ඒ කියන්නේ W R ඩෑෂ් වල ඍණ එක. එක යට R ඩෑෂ් cos alpha ධන sin beta වැඩි කිරීම cos beta ධන i sin beta වල ඍණ එක. දැන් මේක සංකීර්ණ සංඛ්‍යාවක්. හැබැයි අපි දන්නවා මෙන්න මේ දෙක තාත්තික සංඛ්‍යා. එතකොට මේ දෙක අපිට වෙනම මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් cos beta ධන i sin beta වල ඍණ එක කියන්නේ මොකද්ද? ඔව්. ඒ කියන්නේ එක යට cos beta ධන i sin beta. අපි මේක අර ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා මේ වගේ අවස්ථාවල. අපි දන්නවා i sin beta මේක තමයි ප්‍රතිබද්ධය. මෙතන cos beta ඍණ i sin beta. ඔව්. දැන් මොකද වෙන්නේ මේ යට මොකද වෙන්නේ? හරයේ මේක සමාන වෙනවා cos වර්ගය beta ධන sin වර්ගය beta. එතකොට මේ උඩ මොකද වෙන්නේ? උඩ තියෙන්නේ ඉතුරු වෙන්නේ cos beta ඍණ i sin beta. දැන් ඒ කියන්නේ මොකද්ද? මේක සමානයි. මේක අපි දන්නවා හැම වෙලාවෙම එකයි. ඒ කියන්නේ එහෙමනම් cos beta ඍණ i sin beta ට සමාන වෙනවා. ඒ කියන්නේ cos beta ධන i sin beta කියන සංකීර්ණ සංඛ්‍යාවේ ගුණන ප්‍රතිලෝමය සමාන වෙනවා ඇත්තටම ඒකේ ප්‍රතිපද්‍යයට cos beta ඍණ i sin beta ට. ඇත්තට මේක වෙන්න අර විශේෂ හේතුව තමයි අර cos වර්ගයේ beta ධන sin වර්ගයේ beta සමානයි එක වීම නිසා. ඔව්. එතකොට ඔයගොල්ලෝ එන්නේ ඒ මේක වෙනුවට මේ ලියාගෙන cos beta ඍණ i sin beta කියලා ලියාගෙන ආයි ඒක වැඩි කරොත් එහෙම අර මෙතන තියෙන cos alpha ධන i sin alpha වලින් ඕගොල්ලන්ට පෙනෙයි අපිට ලැබෙනවා මෙන්න මේ ඊළඟ පේළිය. cos මේක මේ දෙක වැඩි කරාම එන්නේ cos alpha cos beta. අර මෙතන මේ දෙක වැඩි වුණාම i වර්ගයේ ඍණ එකයි මෙතන ඍණ තියෙනවා ධන නිසා sin alpha sin beta එනවා. ඊළඟට ධන i sin alpha cos beta ඍණ cos alpha sin beta කියලා ලැබෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ මොකද්ද? cos alpha ඍණ beta. මේ තියෙන්නේ sin alpha ඍණ beta. එහෙනම් මේක සමානයි මේ ද්‍රවකාකාරයෙන් සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය ප්‍රකාශ කළාම එන්නේ R වැඩි කිරීම R ඩෑෂ් වල ඍණ එක වෙනි බලය. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් වැඩි කරනවා cos alpha ඍණ beta ධන i sin alpha ඍණ beta කියලා. එතකොට මෙතනිනුත් අපිට පේනවා අපි මේ දන්න දෙයක් තියෙන්නේ අර මාපාංක ෂෙඩ් W ඍණ එක සමානයි වෙන වෙනම මාපාංක ෂෙඩ් වැඩි කිරීම මාපාංක W වල ඍණ එක. මේක තාත්වික සංඛ්‍යාවක්. ඒ වගේම අර විස්තරය ෂෙඩ් W ඍණ එකේ විස්තරය සමානයි ෂෙඩ් වල විස්තරයෙන් අඩු කළාම W වල විස්තරයට. ඔව්. ඒ අපි එතන අපි බැලුවේ සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙනුයි. දැන් අපි බලමු සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය කොහොමද ආගන් සටහනක නිරූපණය කරන්නේ මේ ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන් කියලා. සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධී ආගන් සටහන ද්‍රවක ඛණ්ඩාංක ඇසුරෙන් අපි මේකත් අර ගුණිතයටම සමානයි. පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඉෂෙඩ් සමානයි R cos alpha ධන i sin alpha. W සමානයි R ඩෑෂ් cos beta ධන i sin beta විදිහට අපි
අපි ඇල්ෆා කෝණ දන්නවා ආර් ආර් ඩෑෂ් දන්නවා ඒ කියන්නේ අපිට මේක ලකුණු කරගන්න පුළුවන් මේ ආගන් තලේ එතකොට මේ අපි හිතමු මේ තියෙන්නේ එතකොට W මේ තියෙන්නේ ෂේප් OP සිට දක්ෂිණාර්ථව බීටා කෝණයක් සහිතව රේඛාවක් අඳින්න ඒ කියන්නේ මෙත දැන් දැන් අඳින්නේ මෙන්න මෙතන ඉඳන් මතකනේ ඔබට අර කලින් ගුණිතයේදී නම් අපි මේ x අක්ෂයේ ධන දිශාවේ ඉඳන් තමයි අර ඇල්ෆා ධන බීටා කෝණයක් නිර්මාණය කළේ දැන් පොඩ්ඩක් මේක හිතන්න මේ OP වල ඉඳන් නැත්තම් අර ඉෂෙට් අනුපූර ලක්ෂ්‍ය අනුරූපිත ලක්ෂ්‍ය අරගෙන අන්න එතන ඉඳන් මෙන්න මේ බීටා කෝණයක් ආපස්සට ගන්න කියන්නේ දක්ෂිණාවර්තව ගන්න බීටා කෝණයක් එතකොට මොකද වෙන්නේ අන්න ඒ රේඛාව ගන්න OL රේඛාව කියලා එතකොට පහසුවෙන්ම අපිට දකින්න පුළුවන් මෙන්න මේ OL රේඛාව x තාත්තික අක්ෂයේ ධන දිශාව සමග කොච්චර කෝණයක් හදනවද අක්ෂයේ ධන දිශාව සමග සාදනවා ඇල්ෆා ඍණ බීටා කෝණයක් ඒක ඔයගලට පේනවද මොකද දැන් මේ මෙන්න මේක මෙන්න මේ කෝණේ ඇල්ෆා ඒ කියන්නේ අර ඉෂෙඩ් කියන සංකීර්ණ සංඛ්‍යාවේ අපි දන්නවා විස්තරය ඇල්ෆා එතකොට ඒක ඇල්ෆා හැබැයි අපි ඒ ඉෂෙඩ්ට අදාළ රේඛාව ඕ ඉෂෙඩ් රේඛාවෙන් අනිත් පැත්තට තමයි බීටා කෝණයක් ගන්නෙ අපි මෙතන මේ ඇඳලා තියෙන්නේ අතරම බීටා ඇල්ෆාට වඩා අඩුයි කියලා පහසුවතකා ඒක ප්‍රශ්නයක් නෑ බීටා ඇල්ෆාට වඩා වැඩි වුණත් මේ ආකාරයටම මේක නිරූපණය කරන්න පුළුවන් මේ දැන් මොකද වෙන්නේ එහෙමනම් මේ පැත්තට ඇල්ෆා ගත්තු නිසා මෙන්න මේ කෝණය ඇල්ෆා ඍණ බීටා වෙනවා මේ කෝණය ඇල්ෆා ඍණ බීටා වෙනවා එතකොට OL කියන රේඛාව ඇල්ෆා ඍණ බීටා කෝණයක් හදනවා x අක්ෂයේ නැත්නම් තාත්තික අක්ෂයේ ධන දිශාව සමග අක්ෂයේ ධන දිශාව සමග ඇල්ෆා ඍණ බීටා කෝණයක් සාදනවා දැන් ආයිමත් අර O ෂෙඩ් W අපි ඒක නිර්මාණය කළා හැබැයි දැන් අර OW A කියන ලක්ෂයක් නිර්මාණය කරන්න නැත්නම් ලක්ෂය ලකුණු කරන්න හරියටම තාත්තික අක්ෂයේ ධන 1 නැත්නම් 1 කියන ලක්ෂය උඩ ලකුණු කරන්න දැන් OQA ත්‍රිකෝණය අපිට පැහැදිලි මේ තියෙන්නේ OQA ත්‍රිකෝණය හරි දැන් අපි ඉස්සෙල්ලා වගේම අපි දැන් යනවා OQA ත්‍රිකෝණයට සමරූපී නැත්නම් සමකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම අපිට අර OAQ සමානව මෙන්න මේ මෙතන එක ගන්න බෑ මොකද අපි R ලක්ෂය දන්නේ නැහැ. ඒ R ලක්ෂය හොයාගන්නයි ඕනි. හැබැයි අපිට වෙන විදියක් කරන්න පුළුවන්. දැන් බලන්න මේ 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 ත්‍රිකෝණ දෙක ගන්න බලන්න. OPR OQA ත්‍රිකෝණ දෙක ගත්තාම ඉතා පැහැදිලි මේ කෝණය බීටා. මෙතනත් මේ කෝණය බීටා. දැන් අපිට මොකද P ලක්ෂය දන්නවනේ. ඒක ෂෙට් අදාළ ලක්ෂයනේ. එතනින් පුළුවන් නේද මෙතන OQA කෝණයට. මෙන්න මේ OQA කෝණයට සමාන වෙන විදිහට OPR කෝණය නිර්මාණය කරගන්න මෙතනින් මෙහෙම OPR කියලා නැත්තම් මේ රේඛාව මෙහෙම කෝණකින් නිර්මාණය කරාම ඒක ගිහිල්ලා කැපෙන ලක්ෂ්‍ය තමයි ඒ කියන්නේ OL රේඛාව කැපෙන ලක්ෂ්‍ය R කියලා එනවා දැන් අර නිකම්ම මේ කෝණයත් මේ කෝණයට සමාන වෙනවා එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණී සමකෝණී කියන්නේ ඒ දෙක සම රූපී වෙනවා සම රූපී නිසා ආයිමත් අර පාද සම්බන්ධයෙන් සමානුපාතික නිසා OQ බෙදීම 1 කියන එක සමාන වෙනවා OP බෙදීම OR ඒ කියන්නේ එහෙනම් මොකද්ද OR සමාන වෙනවා OP බෙදීම OQ ට හැබැයි OP කියලා කියන්නේ මොකද්ද R එහෙම නැත්නම් මාපාංක ඉෂෙඩ් කියන එක OQ කියලා කියන්නේ මොකද්ද
R dash එහෙම නැත්නම් මාපාංක W කියන එක. ඒ කියන්නේ OR සමානයි මාපාංක shed අර W වල ඍණ 1. ඔව්. දැන් බලන්න ආයිත් මොකද වෙලා තියෙන්නේ? අපි මේ R කියන ලක්ෂ්‍ය ඒ කියන්නේ shed සහ W දන්නා විට R කියන ලක්ෂ්‍ය මේ ආකාරයට නිර්මාණය කරගත්තා. මේ R කියන ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍යයට සම්බන්ධ කරාම සාධන කෝණය ඇල්ෆා ඍණ බීටා වෙනවා. මොනවද මේ ඇල්ෆා බීටා කියන්නේ? ඒ වාර කලින් ගත්ත විශේෂ සහ W සංකීර්ණ සංඛ්‍යා x අක්ෂය ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය. එතකොට ඇල්ෆා ඍණ බීටා කෝණකින් තියෙනවා මේ රේඛාව ඔයල් රේඛාව. හැබැයි ඒකේ හරියටම මෙන්න මේ r කියන එකට තියෙන දුර අපි දැක්කා අපේ නිර්මාණය අනුව. අපි මේ r කියන එකේ විශාලත්වය මෙන්න මේකට සමානයි. මේක තාත්වික සංඛ්‍යාවක්, මේකට සමානයි. ඒ අනුව අපිට පැහැදිලි මේ නිර්මාණය වෙලා තියෙන්නේ මොකද්ද? Z(W) ඍණ 1ට අදාළ සංකීර්ණ සංඛ්‍යාවයි. හරි, අපි හරියටම ලකුණු කරලා තියෙන්නේ. ඔව්, මේක තමයි සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධියේ ආගන් සටහන ද්‍රවක කණ්ඩාංක ඇසුරෙන් ඉදිරිපත් කිරීම. ඔව්, නැවතත් ජෝර්ජ් ෆොල්ලා මතක් කරලා දෙනවා මේ ක්‍රියාකාරකම. ඒ ලබ්ධියේ ආගන් සටහන ද්‍රව කණ්ඩාංක ඇසුරෙන් අපි ඉදිරිපත් කරේ O W ඒකරේඛීය නොවන අවස්ථාවට. නැවතත් ඔයගොල්ලෝ බලන්න O W ඒකරේඛීය වන අවස්ථාව වන අවස්ථාවේ ආගන් සටහන් නිරූපණය කරන්න බලන්න. මේක කලින් ඇත්තටම කලින් අවස්ථාව තරම් සංකීර්ණ නූනට උනේ නැතත් මේක ඔබට ඇත්තටම සිතා බලන්න හොඳ අවස්ථාවක්. ඔබේ සිතුවිලි තීව්‍ර කරනවා මේ වගේ කුඩා ක්‍රියාකාරකම් මගින්. තවත් වැදගත් ප්‍රමේය තමයි සංකීර්ණ සංඛ්‍යා ඒකකය තුළ තිබෙන ද මුවාව ප්‍රමේය. මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. මේ ඇත්තටම මේක පසුගිය වසරේ සිට නැත්නම් 2019 වසරේ සිට තමයි මේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුවේ ද මුවාව ප්‍රමේය ඒ කියන්නේ අලුත් විෂය නිර්දේශය හා සමග තමයි ඇතුළත් වෙලා තියෙන ද මුවාව ප්‍රමේය. එතකොට අපිට දකින්න ලැබෙනවා පසුගිය වසරේ වසරවල ප්‍රශ්න පත්‍ර බලද්දි මේක ගිය වසරේ ප්‍රශ්න පත්‍රයේ අලුත් නිර්දේශය තුළ මේ ද මුවාව ප්‍රමේයට සම්බන්ධ කොටසක් දක්නට ලැබුණා 13 වෙනි ගැටලුවේ. ද මුවාව ප්‍රමේයත් ඇත්තටම දැන් අපිට අලුත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේක ඔයගලන්ට බලන්න පුළුවන්. මේ ෂෙඩ් කියන්නේ R, අපි හිතමු මේ අපි දන්නවා R cos අපි ගමු තීටා ධන i sin තීටා නම්. හැබැයි එතකොට මොකද්ද ෂෙඩ් වර්ගය එන්නේ? ඔයගොල්ලෝ දන්නවා ෂෙඩ් වර්ගය කියන්නේ මේකම ආයි වැඩි කරනවා R cos තීටා ධන i sin තීටා. එතකොට ආයිමත් වැඩි වෙන්න ඕනි R cos තීටා ධන i sin තීටා වලින්. ඔගොල්ලෝ දන්නවා මේක මොකක්ද වෙන්නේ? පැහැදිලිවම R වර්ගය. අර විස්තර දෙක මොකද වෙන්නේ? අපි ද්‍රව කණ්ඩාංක අණුව වැඩි කරනකොට එකතු වෙනවා. ඒ කියන්නේ cos 2 තීටා ධන i sin 2 තීටා වෙනවා. දැන් මොකක්ද වෙන්නේ ඇත්තටම? එහෙමනම් ෂෙඩ් ගණය මොකක්ද වෙන්නේ ඇත්තටම? මෙතනින් අපිට බලන්න පුළුවන් ෂෙඩ් ඒ කියන්නේ මේක ෂෙඩ් වර්ගය තව පාරක් වැඩිවීම නේද සිද්ධ වෙන්නේ. මේකෙදී එන්නේ R වර්ගය cos 2 තීටා ධන i sin 2 තීටා වැඩි වෙන්න ඕනි cos තීටා ධන i sin තීටා වලින්. එතකොට
ආයිමත් විස්තර එකතු වෙනවා අපි දන්නවා වැඩි කරනකොට එහෙනම් මේක සමාන වෙනවා මෙතෙන්ට r තියෙනවා r 3 වෙනි බලය cos 3i θ ධන i sin 3i θ වෙනවා දැන් බලන්න n අපි ගමු මොහොතකට n ධන නිකිලයක් කියලා එහෙනම් ඕනෑම ධන නිකිලයක් සඳහා අර අපිට අපිට දැන් හිතෙනවා මේක හරියන්න ඕනි කියලා ඕනම ධනනිකලයක් සඳහා නම් ෂෙඩ් එන් සමානයි මොකද හැම වෙලාවෙම අර විස්තර එකතු වෙලා එන්නේ එහෙනම් r වල එන්නේ නිබලය එතෙන්දී හැබැයි අර අනිත් කෑල්ල තමයි cos n θ ධන i sin n θ කියලා එනවා මේ 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 ෂෙඩ් වර්ගයේ ෂෙඩ් ගණනේ ෂෙඩ් 4 ඒ තුලින් ඔබලන්ට මේක බලන්න පුළුවන් එතකොට ඇත්තටම n ධනනිකලයක් සඳහා මේක පුළුවන් ගණිත අභ්‍යුනය ඇසුරින් ඕගොල්ලෝ මේ හිතන දේ මේක සිද්ධ වෙන්න ඕනේ කියලා හිතන දේ ගණිත අභ්‍යුනය ඇසුරින් විධිමත් සාධනයක් ඉදිරිපත් කරන්න පුළුවන් එන් ධනනිකලයක් සඳහා හැබැයි මතක තියාගන්න දමුවව ප්‍රමේය දැන් මෙතන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ එන් නිකලයක් විතර ඒ කියන්නේ එන් ඍණ නිකලයක් වෙන විටත් මේක සත්‍ය වෙන්න ඕනේ මම මෙතන මේ දමුවව ප්‍රමේ සාධනයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබටම මේ හොඳ ක්‍රියාකාරකමක් මෙතෙන්දී මම ඉඟියක් සපයලා තියෙනවා විශේෂයෙන්ම මේ තියෙන්නේ මෙන්න මේක වැදගත් වෙනවා ඔයගලන්ට ඕනෑම ධන නිකිලයක් සඳහා ගණිත අභ්‍යවණය යොදාගෙන ඔප්පු කරන්න යනකොට දමුවව ප්‍රමේය මෙන්න මේ සර්ව සාමය වැදගත් වෙනවා මේක ඔයගොල්ලෝ දන්නවා මේක මේ ගුණිතය අනුව ඉබේම වෙනවා මොකද අර විස්තර එකතු වෙන නිසා ඒ වගේම එන් ඍණනිකලයක් වන විටත් දමුවව ප්‍රමේය සත්‍යයි ඒකෙදිත් ඔබට අර මේ සංකලනයකින් ඉස්සෙල්ලා කරපු ගණිත අභ්‍යවණයයි මෙන්න මේකයි පාවිච්චි කළා. මෙතනත් ඉගෙන දීලා තියෙනවා. ඔබටම එය සාධනය කරන්න පුළුවන්. cos θ ධන i sin θ වල ඍණ 1 වෙනි බලය අපි දැක්කා. cos θ ඍණ i sin θ වෙනවා. එතකොට ඒකත් අපිට ලියන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මොකද cos ඍණ θ කියන්නේ cos θ. sin ऋण तीटा क्या ने ऋण साइन तीटा ही ना मेक समान है कोस ऋण तीटा दाना आई साइन ऋण तीटा टा समान है वे देखा पाविच्छिकल्ला इन ओने हम निकिले आकुटे मेन में दमुआव क्रमीय सत्याय किया ला ओबटे साधने कराना पुलवा ओ अबे විෂය නිර්දේශය අනුව සංකීර්ණ සංඛ්‍යාවල මේ අවසාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන දෙයක් තමයි ආගන් සටහන මත ලක්ෂ්‍යක පත විශේෂයෙන්ම අපි මෙතෙන්දි මේ වෘත්තය සහ සරල රේඛාවල කොහොමද සමීකරණය මේ ආගන් සටහන මත නැත්නම් මේ සංකීර්ණ සංඛ්‍යා අසුරෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක විශේෂයෙන්ම සලකලා බලනවා අපි බලමු මේ මෙතන තියෙනවා මේක බලන්න මෙන්න මේක ඔගොල්ලෝ පැහැදිලිව බලන්න මොකද්ද මේ කියන්නේ කියලා ෂෙඩ් ඍණ ෂෙඩ් නොට් කියන ඕනෑම සංඛ්‍යා ෂෙඩ් කියන්නේ මේ විචල්‍ය සංකීර්ණ සංඛ්‍යාවක්. එතකොට ෂෙඩ් නොට් කියලා කියන්නේ එක්තරා අගර තලයේ තියෙන නියත සංකීර්ණ සංඛ්‍යාවක්. එතකොට ඒකේ මේ ෂෙඩ් ඍණ ෂෙඩ් නොට් කියන එකේ විස්තරය ප්‍රධාන විස්තරය ඇත්තටම ප්‍රධාන විස්තරය කිව්වහම ඇත්තටම අපි මේ ඔයගොල්ලෝ මතක ඇති අපි විශේ෷යෙන් මෙන්න මේක අර 0.360 අතරත් සමහර වෙලාවට සලකනවා හැබැයි අපි විශේෂයෙන් අපොස උසස් පෙළදී සම්මතයක් විදිහට මෙන්න මේක ප්‍රධාන විස්තරය විදිහට අපි ගන්නවා මේක තමයි සම්මතය අනුව බෙහෙවින්ම භාවිතාවන ප්‍රධාන විස්තරය වෙන්නේ තීටා 180ත් ඍණ 180ත් අතරට තියෙනවා ඒ වගේම 180 වෙන්නත් පුළුවන් තීටා වල අගය
දැන් මේ එකයි මේ කැපිටල් ඒ වලින් අපි දකලා තියෙන්නේ මේ ප්‍රධාන විස්තරය කියන එක දකිනකොට දක්වන්නයි කැපිටල් ඒ දාන්නේ. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ විශේෂයෙන් දන්නවා මෙන්න මේ විස්තරය කිසියම් බිඳුව කියන එකක අර්ථ දැක්වෙන්නේ නැහැ. एक वेदगा मेन मे मेतेंदी इशेड समान इशेड नोट वलदी नेताेड समान इशेड नोट वलदी मेक अर्थ दिन हई दीलंगट बला मे अनीत के तेरू मोखद दंग इशेड बिंदुदी मे अर्थ दिन नेह विस्तार शेड रिने शेड नोट कील के मे ओ नम तना गाँव शेड रिन शेड नोट मे रेखाव मेन मे समीकरण सेलकोत मेन मे समीकरण ही ए विस्तार सामान तीटा कियन कोट कील हितान्न दिथेन्दी अतटम थीटा कियन एक अट लगा पुल मे मिथेन्दी मे अवस्थावेदी दिए मे थीटा कियन कोण सुण विट तमाइ मे तीयन्नी दमे थीटा सुण क्विट मुखद सिद्धवेला मे रेखाव मे रेखाव එක්සක්ෂී ධන දිශාව සමග තීටා කෝණයක් සාධන බව නේද මෙන්න මේ සමීකරණයෙන් නිරූපණය වෙන්නේ. හැබැයි මේ රේඛාවේ එතකොට අර්ථ දැක්වෙන්නේ මේ නැත්තම් මේ අපිට අඳිනවා මේ මෙන්න මේ ප්‍රධාන විස්තරයේ ෂෙඩ් රින ෂෙඩ් නෝට් තීටා කියන එක තීටා සුළු කෝණයක් නම් मेन मेटिक वितरय ने अर्थ दिन मे रेखा वे इशेड नोट मेक अर्थ दिन नेह दटारी अहन पुलवा मे पेट मेक अर्थ दिन नियला भाई अतट मेकट अर्थ दिन तिंटे वेन समीकरण मुखदे समीकरण मेन मेके दिंड पुलवा एक मुखद किने दी हेमवेलायम मे मे कोने मणिन्े එක්සක්ෂේ නැත්නම් තාත්වික අක්ෂේ ධන දිශාව සමග වාමාවර්තව තමයි කෝණයේ මනින්නේ. එතකොට එහෙනම් මේ රේඛාවෙම මේ පැත්ත ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ විස්තරය මොකක් බවට පත් වෙනවද? ප්‍රධාන විස්තරය. මේ කැලල ගත්තොත් එහෙම ඒක අර फै धन तीट नक्सी असूव धन तीट बवट पत्न विस्तार अवलट पेन अती अरे साटीसी अखंडाक सरल रेखा समीकरण लीन कोसीब घटल अक् दिघटम रेखा अभी समीकरण तनि समीकरण लिया पुलवा हब मिथन मिन्न मे द्रवक खंडाक असुरे रेखावक समीकरण मिथन आकार विस्तार संबंध कर लोहमदे मेकिंग एंडे विस्तार शेड रिन शेड नोट किए मे शेड नोट किए अतर लाइक निशातम चूटी रौमक दाने इतना वेदगा तो गणित घटल विभागी घटल विसंद मे अर्थ नक्न निशा मिथन आर हिस्सा कंदलती नोनी इतनी मे शेड नोट मे विस्तार अर्थ मे 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 रेखाव मे समीकरण अर्थ दिन नहीं तमाइ की अन्नी इतकोट मेक तमाइ मे तीट सुलुको आपना प्रधान विस्तार शेड रिनी शेड नोट सामान तीटा की समीकरण दक्वन रेखाव मे तीयनी आर्ग्युमेंट नेता प्रधान विस्तार षड ऋणी षड नोट सामन इकसी असूवधन तीट कियन रेखाव एक विनस बला मे पत्तरे अनकोटे एक समीकरण आके मे पत्तरे अनकोट तवत्समीकरण लभेन्नी अभी विस्तार असुरी मे आकार दक्वन कोट
අපි බලමු තවත් සමීකරණයක් සලකලා බලමු. ඔව්. මෙතන ඕගොල්ලන්ට දක්නට ලැබෙනවා ඉෂෙඩ් අපි ගත්තොත් ඉෂෙඩ් කියන විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවක් ගන්න x plus x ධන iy කියලා අපිට ඒක ලියා ගන්න පුළුවන්. ඒ වගේම කිසියම් නිශ්චිත නියත සංකීර්ණ සංඛ්‍යාවක් ගන්න ඉෂෙඩ් නොට් x නොට් ධන iy නොට් කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරේ මාපාංකයෙන් ජ්‍යාමිතිකව කියවෙන්නේ මොකද්ද කියලා. මේකෙන් කියවෙන්නේ මොකද්ද? අර සංකීර්ණ සංඛ්‍යා දෙක අතර තියෙන දුර කියවෙනවා. එතකොට මේකෙන් කියවෙන්නේ මේ විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාවයි මෙන්න මේ ෂෙඩ් නෝට් කියන නියත සංකීර්ණ සංඛ්‍යාවයි අතර දුර සමානයි r කියන එක තමයි කියවෙන්නේ. මෙන්න මේ දුර r කියන එකයි කියවෙන්නේ. එහෙනම් මොකද්ද එන්නේ? හොඳටම පේනවා මේකෙන් ලැබෙන්නේ අර සංකී මේ වෘත්තයක් කියන එක තමයි මේ ෂෙඩ් කියන එක වෘත්තයක් මත පිහිටනවායි කියන එක පැහැදිලි. ඒක දැන් තව දුරටත් අපිට පුළුවන් අවශ්‍ය නම් මේ ෂෙඩ් කියන්නේ අපිට පුළුවන් මෙහි VG ආකාරය ලබා ගන්නත් ෂෙඩ් කියන්නේ x ධන iy ෂෙඩ් නෝට් කියන්නේ x නෝට් ධන iy නෝට්. එහෙමනම් පැහැදිලිවම ෂෙඩ් ඍණේ ෂෙඩ් ෂෙඩ් නෝට් කියලා කියන්නේ x ඍණ x නෝට් ධන i වාරයක් y ඍණ y නෝට්. එතකොට ඒකේ මාපාංකය සමානයි r මේ තියෙන ෂෙඩ් ඍණ ෂෙඩ් නෝට් වලම මාපාංකය කියන එක. හැබැයි අපි දන්නවා මොකද්ද මේකේ මාපාංකය කියලා කියන්නේ? මේකේ මාපාංකය කියලා කියන්නේ අර තාත්තික කොටසේ වර්ගය ධන අතාත්තික කොටසේ වර්ගය වයිරින වයි නෝට් වල වර්ගය. ඒකේ වර්ගමූලය තමයි මාපාංකය කියන්නේ. සමාන වෙන්න ඕනි r-ට. ඒ කියන්නේ මේ සමීකරණය ලැබෙනවා. හරි. දැන් මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? ඔගොල්ලෝ ඉතාලම හොඳින් දන්නවා කාටිසියානු කණ්ඩාංක අනුව මේ ලැබිලා තියෙන්නේ x නෝට් y නෝට් කේන්ද්‍රය වන වෘත්තයක අරය r වන වෘත්තයක සමීකරණය බව පැහැදිලි. එතකොට අපි ඇත්තටම මේ සංකීර්ණ සංඛ්‍යාකාරයෙන් ෂෙඩ් නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව කේන්ද්‍රය වන වෘත්තයක සමීකරණය තමයි මේ නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ ෂෙඩ් ඍණ ෂෙඩ් නෝට් මාපාංක සමානයි r කියලා. ඒකටම අර කාටිසියානු ආකාරයට පරිවර්තනය කළාම මෙන්න මේ ආකාරය ලැබෙනවා. දැන් ඔයගලට මෙතනින් පේනවා ඇති මේ 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 ආකාරයේ වෘත විතරක් නෙමෙයි ඕනෑම ආකාරයක සංකීර්ණ සංඛ්‍යා වලින් නිරූපණය වෙන සමීකරණයක් ඕගලන්ට පුළුවන් ද්‍රවක ආකාරයට පරිවර්තනය කරන්න හැම වෙලාවෙම අර ෂෙඩ් වෙනුවට x ධන iy සාර නියත සංකීර්ණ සංඛ්‍යාත් ඒක අර කාටිසී ආකාරයට ලියාගත්තාම ඒ ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවකින් දැක්වෙන පත ඔබලන්ට පුළුවන් VG නැත්නම් කාටිසියාන් ආකාරයට පරිවර්තනය කරන්න. අපි මේ මේ සම්බන්ධයෙන් මේ පත පිළිබඳ ගැටලු විශේෂයෙන් විභාග ප්‍රශ්න තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ගොඩාක් වෙලාවට පසුගිය විභාග ප්‍රශ්න සලකා බැලීමේදී දකින්නට ලැබෙනවා. අපි දන්නවා පළවෙනි පත්‍රයේ ඒ කොටසේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුවක් ලැබෙනවා. ඒකට ලකුණු 25ක් ලැබෙනවා. ගොඩාක් වෙලාවට පසුගිය අවුරුදු කීපය තුළම ඒ ගැටලුව ලැබෙන්නේ මේ පත පිළිබඳ සම්බන්ධ සංකීර්ණ සංඛ්‍යා ගැටලුවකින්. ඔව්. මෙතන ඔයගොල්ලන්ට පේන්න තියෙනවා මේ තින්නේ 2019 ලැබිච්ච ගැටලුව. මේ ගැටලුව ඒ කොටසේ තුන්වෙනි ගැටලුව විදිහට ගොඩක් වෙලාට ලැබෙන්නේ.
ආගන් සටහනක ප්‍රධාන විස්තරය ෂෙඩ් ඍණ 2 ඍණ 2යි සමානයි ඍණ 3යි 5 බෙදීම 4 සපුරාලන ෂෙඩ් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍යවල පතෙහි දල සටහනක් අඳින්න ඒ 9 හෝ අන්නයිරකින් හෝ මේක විස්තරය සමානයි ප්‍රධාන විස්තරය සමානයි ඍණ 3යි 5 බෙදීම 4 වන පරිදි අයි ෂෙඩ් බා දන 1 මාපාංකේ අවමගේ සොයන හරි අපි බලමු ඉස්සෙල්ලම මේක මේ ආගන් සටහනක මේක ලකුණු කරන්න බලමු දැන් ඕගොල්ලෝ දන්නවා මොකද්ද මේකේ තේරුම කියන එක අපි මේ වගේ අතාත්තික අක්ෂයයි තාත්තික අක්ෂයයි අඳගත්තා ඔව් ඍණ 3යි 5 මේ කෝණය වෙන්නේ මොකද්ද විස්තරය වෙන්නේ ඍණ 3යි 5 බෙදීම 4 ප්‍රධාන විස්තරය වෙන්නේ මෙතනදී මේ අවස්ථාවේදී ඍණ 3යි 5 බෙදීම 4 ඒ කියන්නේ මොකද්ද එහෙනම් ඒක මැනෙන්න ඕනි වාමාවර්තව නෙමෙයි x අක්ෂයේ ධන දිශාවේ සිට වාමාවර්තව නෙමෙයි ඍණ කෝණයක් ලැබෙන නිසා දක්ෂිණාර්ථව තමයි මැනෙන්න ඕනේ ඒක ඉස්සෙල්ලාම දක්ෂිණාර්ථව මේක කොච්චර කෝණයකින් යනවද ඍණ 3යි 5 බෙදීම 4ක් මැනෙනවා ඒ කියන්නේ 5 ධන ඍණ පැත්තට නැත්නම් අනිත් පැත්තට මනින්න ඕනි 5 ධන 5 බෙදීම 4ක කෝණයක් ඊළඟට මෙතන 2 ධන 2යි i ලක්ෂ්‍ය ලකුණු කරගන්න ඒක වැදගත් මෙතෙන්දී අර්ථ දැක්වෙන්නේ නැහැ නේද මේක මේක තමයි 2 ධන 2යි i කියන එක ඔයාලට පේනවා ඒක අංශක හරියටම මේ පැත්තේ ඉඳනොත් 2යි මෙතන 2යි i නම් මෙතනත් 2යි අර මෙන්න මෙතෙන්දි ලකුණු වෙලා තියෙනවා දැන් මේ x අක්ෂයේ ධන දිශාව සමග දැන් මේ රේඛාව හිතන්න බලන්න මොකද්ද මෙතනින් කියන්නේ ඍණ 3යි 5 බෙදීම 4ක කෝණයක් ඒ කියන්නේ මේ පැත්තට මැනලා හරියන්නේ නැහැ මෙන්න මේ පැත්තට මැනෙන්න ඕනි ඍණ 3යි දැන් මේ පැත්තට මැනෙනවා කියන්නේ මෙන්න මේ කෝණය. ඒ කියන්නේ දැන් මේ x අක්ෂයේ ධන දිශාව එක්ක මේක හදනවා මේක මේ පැහැදිලිව පේනවා මෙතන 2 2යි i වලින් පටන් ගන්න නිසා මේක අංශක 45කට යන නිසා මේක මූල ලක්ෂ්‍ය හරහා යනවා මේ රේඛාවනේ. දැන් ඔයගලන්ට පැහැදිලිද මේක මෙන්න මේක තමයි මේක අපි ඍණ 3යි ඒකේ අපි කෝණය ගත්තොත් එහෙම ඍණ 3යි 5 බෙදීම 4 මේක තමයි මේ ලක්ෂයේ පතය ඔව් දැන් අපි මේ පතේ නිර්මාණය කළා මේ ඉවරයි වැදගත්ම දේ තමයි මෙතෙන්දී අර මෙහෙම රවුමක් ඇඳලා ඒ රවුම ඇතුළත හිස්ව තියන්න මොකද එතෙන්දී ප්‍රධාන විස්තරය අර්ථ දක්වන්නේ මේක 2 ධන 2යි i කියන ලක්ෂ්‍ය හරි දැන් ඊට පස්සේ කියනවා එනයින් හෝ අන්නයිරකින් හෝ මෙන්න මේක අර කලින් දුන්න සංකීර්ණ සංඛ්‍යාවම නැත්තං ඒ ආකාරයේ ඒ රේඛාව තුල තියෙන සංකීර්ණ සංඛ්‍යාවම මෙහෙම i shed බා i shed විස්තරය ධන 1 අවම අගය සොයන්න කියලා. දැන් පොඩ්ඩක් අපි බලමු මේ මොකද්ද i shed බා ධන 1 මාපාංකය කියන්නේ මොකද්ද කියන එක. මේකේ අපි මේක VGව ගත්තොත් නම් අපිට එනවා මේක x ඍණ iy මොකද i shed කියන්නේ x ධන iy කියලා ගත්තොත් අපි දෙනවා ඒකේ මේ මොකද්ද ප්‍රතිපදය ගන්නවා එතකොට එනවා x ඍණ iy ධන 1 මාපාංකය ඒ කියන්නේ මොකද්ද ඇත්තටම මෙතනින් කියවෙන්නේ y ධන 1 එනවා මොකද i වර්ගයේ ඍණ 1යි එතකොට y ධන 1යි තාත්තික කොටස ධන ix වල මාපාංකය
ඒ කියන්නේ මොකද්ද මේකෙන් කියවෙන්නේ? y ධන 1 වර්ගය ධන x වර්ගයේ මාපාංකය. නැත්තම් ඒ මේ විශාලත්වයේ තියෙන මේකේ ලකුණු කරොත් එහෙම මේ ලක්ෂය මොකද්ද? ඇත්තටම මේ ඉන්නේ y සමානයි ඍණ 1 සහ x සමානයි බිංදුව අර වෘත්තේකාකාරයකට මෙතන අපි ලකුණු කරගත්තොත් එහෙම ඉන්නේ මෙන්න මෙතනනේ y ඍණ 1යි කියන්නේ මේ අක්ෂයේ මෙන්න මේ ලක් මෙතනයි මෙතන තමයි ඉන්නේ අර එක්ස්ට්‍රා දාල එක බිංදුව දැන් මෙතන ඍණ 1යි නැත්තම් ඍණ i කියලා මෙතන හඳුන්වන්න පුළුවන් එතකොට මොකද්ද කියන්නේ මෙතන ඉඳන් මෙන්න මේ රේඛාවට තියෙන දුර ඒක නේද මෙතනින් කියවෙන්නේ ඇත්තටම දැන් මේක අපි පරිවර්තනය කරගත්ත මෙහෙම VG ආකාරයට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මේක මෙන්න මේ දුර අව මේ දුර නේද මේ අවම දුර දැන් බලන්න මෙතන මෙන්න මේ කෝණය බලන්න මොකක්ද දෙන්නේ මේක අංශක 45යි මේක 1යි එහෙමනම් මෙන්න මේ දුර තමයි ඔය අහන්නේ නේ මේ දුර තමයි අවම වෙන්නේ දැන් මේක මේ හරියට තිබුණොත් ඒ වැදී අර මේ රේඛාව මත අර I ෂෙඩ් බා දන එක මේ රේඛාව මත තියෙන ඒවා ගත්තොත් එහෙම මීට වඩා විශාලයි මේක ඇත්තටම ඉන්නේ මොකද්ද 1යි sin 45 ඒ කියන්නේ මේක සමානයි 1 යට මූල 2යි ඒක තමයි මේ අවම අගය වෙන්නේ හොඳයි මේ තියෙන්නේ ඇත්තටම 2018 උසස් පෙළ ගණිත ගැටලුවේ නැත්තම් ඒ කොටසේ තිබෙන තුන්වෙනි ප්‍රශ්නය ඔබට ඇත්තටම අපි ඊළඟ පාඩම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ගැටලුව සාකච්ඡා කරලා ඉන්න අනතුරුව අපි ඊට අමතරව 2017 16 ආදී වසරවලත් මේ ඒ කොටසේ මේ තුන්වෙනි ගැටලුව විදිහට ලැබිලා තියෙන මේ ලක්ෂයක පත සම්බන්ධව සම්බන්ධ වෙන ගැටලු සාකච්ඡා කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා 13 වෙනි ගැටලුවේ B කොටස සම්බන්ධ සාකච්ඡා කරන්න ඊළඟ පාඩමේට පෙර ඕගොල්ලන්ට පුළුවන් මේ ගැටලු මේ ප්‍රශ්න පත්‍ර සොයාගෙන මේ ගැටලු විසඳලා ඔබ අපිත් එක්ක සාකච්ඡා කරනකොට ඔබේ ගැටලු ඔබේ විසඳුම් නිවැරදිද කියලා බලන්න පුළුවන්. නැවතත් ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.